අද වීඩියෝ එකෙන් ඔයාලට එක දිගට රෙසිපි හතක්ම බලන්න පුළුවන්. ඔයාලා සමහර අය මගෙන් ඇහුවානේ මොකද අක්ක දැන් රෙසිපිස් අරගෙන එන්නේ නැද්ද කියලා. ඔන්න එක රෙසිපියකට රෙසිපි හතක්ම අද අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම රෙසිපිස් මම මීට කලින් මගේ channel එකේ හදලා පෙන්නලා නැති රෙසිපිස්. ඒ නිසා ඔයාලටත් අලුත් අදහස් ගොඩක් මේ වීඩියෝ එක අවසාන වෙනකොට ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් අන්තිම වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. අද දවසේ පළවෙනි රෙසිපි එක හැටියට මම ඔයාලට පෙන්නන්නම් පාන් එක කන්න පුළුවන් අලිගැට පෙර වලින් හදාගන්න රසම රස තැවරුමක්. මේක චූටි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් ගොඩාක් ගැලපෙනවා. අපේ ගෙදර නිතරම රෑ කෑම හැටියට හෝ උදේ කෑම හැටියට මේක හැදෙනවා අනිවාර්යෙන්ම අලිගැට පෙර වාරෙදි. ඉතින් ඕගොල්ලෝ මුලින්ම දැක්කේ මම පාන් පෙති දෙපැත්ත පොඩ්ඩක් ටෝස්ට් කරගන්නවා පෑන් එකක දාලා. ඒ ක්‍රමය හරි ලේසි. එහෙම නැත්නම් අවන් එකේ පොඩ වෙලාවක් තියලා පාන් ටෝස්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ තැවරුම හදන්න හොඳට ඉදිච්ච අලිගැට පේර ගෙඩියකින් භාගයක් පාවිච්චි කරනවා. ඔගලන්ට පස්සේ පෙනෙයි කොච්චර ප්‍රමාණයක් මේ අලිගැට පේර භාගයකින් අපිට හදාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම ඒකට ලූණු ගෙඩියකින් භාගයක් හීනියට කපලා මේ අලිගැට පේර එකටම එකතු කරගන්නවා. දැන් මේ ඕගොල්ලෝ දකින්නේ මං තක්කලි ගෙඩියකින් භාගෙකුත් මේකට එකතු කරගන්න එක. ඉතින් ඔය විදියට මේක රස ගන්ව ගන්න ඔයාලා කැමති දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. අද මේ ස්ප්‍රෙඩ් එකට මං එකතු කරන්නේ මේ ಜಾති දෙක විතරයි. ඉතින් ඕගොල්ලන්ට මේකට තව රස වැඩි කරගන්න ලුණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් බබාලා පුංචි නම් ලුණු වගේ දේවල් එකතු කරන්න එපා. නැත්නම් සාමාන්‍යයෙන් ලුණු ගම්මිරිස් ආවම තමයි හරිම රස මේක. ඒ වගේම මේකට තව අපි එකතු කරනවා දෙහි ඇඹුල් ටිකක්. මේකෙන් තව ඇඹුල් රසයකුත් එනවා එකම මේකෙන් අලිගැට පෙර අවර්ණ වීම වළක්වනවා මේ දෙහි උෂ වලින්. ඉතින් අනිවාර්යයෙන්ම දෙහි බින්දු කිහිපෙකුත් එකතු කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ රස බලලා හොඳට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ විදියට පාන් ටෝස්ට් එක උඩින් තවරලා බබාලට කන්න දෙන්න. නැත්නම් ඔයගලන්ට උනත් මේ විදියට කන්න පුළුවන්. කැමති නම් ওই පෙති දෙකක් මැද්දට තව බිත්තරයක් මාළු ටිකක් ඕ වගේ දේවලුත් දාලා මේක තව රස වැඩි කරගන්නත් පුළුවන්. අපි ඉතින් බොහොම සරල විදියට මේම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක හරිම සරල ඒ වගේම ගුණෙන් පිරිච්ච ආහාරයක්. දැන් මම ඔයාලට පෙන්නන්නම් දෙවෙනි රෙසිපි එක හැටියට විශේෂ කිරිබතක් හදන හැටි. මේකට ඉතින් අපි හැමෝම හැමදාම හදන විදියට සුදු හාල් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන හොඳට සෝදා ගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට සුදු හාල් ටික උයා ගන්න. ඔගොල්ලෝ වෙන්දා කිරිබත හදන විදියටම තමයි. ඒකටම මම දේවල් ටිකක් වැඩිපුර දාලා මේකේ රසය සහ ගුණය වැඩි කර ගැනීමක් තමයි කරන්නේ. අද මේ රෙසිපි එකේ විශේෂත්වය මම විවිධ ඇට වර්ග කිහිපයක් මේ ආකාරයට එකතු කරනවා කුඩු හැටියට. මෙතන තියෙනවා කජු, වල්නට්, කොළපාට වට්ටක් ඇට සහ සූර්යකාන්ත ඇට. මේවා සුපර් මාකට් වල ගන්න තියෙනවා. හොයාගන්න අපහසු නැහැ. සමහර සුපර් මාකට් වල මේ හැම වර්ගයේම තියෙනවා. චුට්ටක් මිලාදි වුණත් ඔයාලා එක පැකට් එකක් ගෙනල්ලා අරන් තියාගත්තොත් බබාට සැරින් සැරේ කෑම හදද්දි චුට්ට චුට්ට එකතු කරලා දෙන්න පුළුවන්. ගොඩ කාලයක් මේ එක පැකට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ මේ දකින්නේ හොඳ තත්ත්වයේ තියෙන රටින්දි ඔයගලන්ට බ්‍රෑන්ඩ් එක බලා ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ එක ආපහු පොඩක් රිවයින්ඩ් කර බලා ගන්න. ඉතින් මේවා කිසිම පැණිවල බිල්ලවපු නැති හොඳ රටින්දි. ඉතින් මේ වගේව තමයි ඇත්තටම පොඩි අයට දෙන්න සුදුසු. මට ගාව ඉතුරු වෙලා තිබුණ රටින්දි ගෙඩි කිහිපයයි ඔයගලෝ දැක්කා. මම ඒ ඔක්කොම මේ විදියට පොඩි කෑලිවලට කපා ගත්තා. දැන් මම මේකට රටින්දිත් එකතු කරනවා. දැන් මං යනවා මගේ බත් එක බලන්න. ඕ දැන් බත් එක ඉදිලා තියෙන්නේ හොඳට.
දැන් මේකට අපි කිරිබත් හදන විදියට හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කරගන්න ඔගොල්ලෝ ගත බත් ප්‍රමාණයට සරිලන විදියට ඊට පස්සේ රට ඉඳි සහ අර නට් පවුඩර් ටික මේකට එකතු කරනවා ඊට පස්සේ රස බලලා බබාගේ වයස අනුව ලුණු එකතු කරගන්නවා ඔච්චර තමයි තියෙන්නේ ඔය ටික හොඳට කලවම් කරලා හොඳට කිරිබත් හැදෙනකන් ඉඳලා ලිපෙන් බාලා කිරිබත් එක නිවුනට පස්සේ බබාට කන්න දෙන්න පුළුවන් ඉතින් මම මුලින්ම මට මේ දේ සඳහන් කරන්න බැරුව ගියා වීඩියෝ එකේ අද ඔයගොල්ලෝ බලන මේ රෙසිපි හතේම අඩංගු වෙනවා දරුවන්ගේ බර හොඳින් වැඩි කරන්න අපිට දෙන්න පුළුවන් ආහාර වර්ග. ඒවා විශේෂයෙන්ම හිතලා බැලලා තමයි මම මේ රෙසිපි ටික ඔයාලට අරගෙන එන්නේ. ඉතින් කලින් රෙසිපි එකේ තිබුණ අලිගැට පීර කියන්නේ බබාලගේ බර වැඩි වෙන හොඳ පළතුරක්. ඒ වගේම දැන් මේකට අපි එකතු කරපු පොල් කිරි එහෙම නැත්නම් ඔය රට ඉඳි සහ නට් පවුඩර් මේ ඔක්කොගෙම දරුවන්ගේ බරට හොඳ බලපෑමක් ඇති කරනවා. ඉතින් ඔන්න මම දුලී බබාට කිරිබත් එක පිළිගන්නුවේ මෙන්න මේ විදිහට. දැන් යමු අපි අපේ තුන්වෙනි රෙසිපි එක බලන්න. බීට්‍රූට් වලින් පෑන්කේක් එකක් හදන්නේ කොහොමද කියලා. මම ග්‍රයින්ඩර් එකට මේ විදිහට හොඳට ස්ටීම් කරගත්ත බීට්‍රූට් ගෙඩියක් කොටු කපලා දාලා තියෙනවා. ඒ වගේම හොඳින් නිදිච්ච කෙසෙල් ගෙඩියක් තමයි මේක එකතු කරන්නේ. පුතා තමයි මට මේක හදන්න උදව් කරන්නේ. ඊට පස්සේ බිත්තරයකුත් මේකට එකතු කරනවා. තවම විශේෂ දෙයක් මේකට දානවා රෝල් ඩොට්ස් කෝප තුනෙන් එකක්. ඉතින් රෝල් ඩොට්ස් නැත්තම් ඔයාලට පුළුවන් වෙන පිටි වර්ගයක් වගේ දාගන්න. ඉතින් ඔයාලා ගන්න බීට්‍රූට් සහ කෙසෙල් ප්‍රමාණය අනුව ඒ දාන පිටි වර්ගය වෙනස් කරගන්න. දැන් හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ග්‍රයින්ඩ් කරලා එනකොට මෙන්න මේ වගේ හොඳ බැටර් එකක් තමයි එන්නේ. ඉතින් දැන් වැඩේ කියන්නේ දැන් මේ මම ඔය වගේ වීඩියෝස් කරද්දී අපේ මේ පොඩි අයගෙන් පොඩි පොඩි කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මේක අර ග්‍රයින්ඩ් කප් එකෙන් බෝල් එකට දාන්න මට දෙන්නේ නැහැ. එයා දාන්නම් කියලා ඔය දානව හැන්දෙන් චුට්ට චුට්ට. කොහොම හරි ඔයගොල්ලෝ බලා ගන්නකො ඒකේ පදම කොහොම දෙන්න ඕන කියලාට. මෙයා දැන් මේ හැන්දෙන් මේක බෝල් එකට වක් කරනකොට ඔයාලට තේරෙනවනේ කොයි විදියටද මේ බැටර් එක තියෙන්න ඕන කියලා. ඒක බලා ගත්තනම් හරි. ඔන්න ඔය විදියට අපි මික්ස්චර් එක බෝල් එකකට දාගන්නවා. දැන් තියෙන පෑන් එකකට තෙල් ටිකක් දාලා පෑන්කේක් ටික හදාගන්න එක. එතනදී හැමතිස්සෙම මතක තියාගන්න ගොඩාක් තෙල් දාන්නත් එපා. ඒ වගේම ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා. මොකද හැමතිස්සෙම අපිට අර ගලව ගන්න බැරි වෙනවා එහෙම වුණොත්. සහ පුළුවන් තරම් පෑන්කේක් වර්ග වගේ හදනවා නම් අලුත්ම අලුත් කියන්නේ කඩේ ගිහින් ගේන්න ඕනේ නැහැ. පුළුවන් තරම් අලුත් පෑන් එකක් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. පරණ ඒවා පාවිච්චි කරනකොට මේ අපිට පෑන්කේක් එක ලස්සනට හදාගන්න බෑ. ගැලවෙනවා, ඇලෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මමත් ගොඩක් වෙලාවට ඔම්ලට් සහ පෑන්කේක් දාන්න වෙනමම අර විදිහේ නාන්ස්ටික් පෑන් එකක් තියාගෙන ඉන්නවා. ඒකේ වෙන දේවල් කරන්න යන්නේ තෙල් දමන්නේ ඒවා කරන්න යන්නේ නැහැ. පෑන්කේක් ඔම්ලට් වලට වෙනම පෑන් එකක් තියාගෙන ඉන්නේ. එතකොට අපිට ලස්සනට මේ වගේ පෑන්කේක් ටික හදාගන්න පුළුවන්. අපේ හතරවෙනි රෙසිපි එක පොඩ්ඩෝ ගොඩක් ආස කරන රෙසිපි එකක් වෙයි. ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මෙතනින් වැටෙනවා. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. මේකට ඕන කරන රුලං, සීනි, කර්ඩ් හෝ යෝගට්, පොඩි කජු කෑලි කිහිපයක්, ෆ්‍රෙෂ් මිල්ක්, වැනිලා, බේකින් පවුඩර්, ඔලිව් ඔයිල් චුට්ටක්, එහෙම නැත්තම් කැමති ඔයිල් එකක් සහ කොකෝවා පවුඩර්. ඉතින් ඔන්න දැන් මේක හදන්න ගන්නකොටම දුලි බබා කරපු වැඩේ තමයි බේකින් පවුඩර් ටික මුලින්ම දැම්ම. ඇත්තටම බේකින් පවුඩර් සහ කජු ටික තමයි අන්තිමට දාන්න ඕන. ඒ ඇරෙන්න අනෙක් ඉන්ග්‍රීඩියන්ස් ඔක්කොම ටික ඕගොල්ලෝ හොඳට මිශ්‍ර කරගන්න. මම ඉතින් මේ වගේ බ්ලෙන්ඩර් කප් එකක් පාවිච්චි කළා. මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බෝල් එකට මේ ඉන්ග්‍රීඩියන්ස් ටික ඔක්කොම දාලා හොඳ බීටර් එකකින් හරි විස්ක එකකින් හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන ඉවර වෙලා ඒ මිශ්‍රණය පැය භාගයක් විතර තියෙන්න අරින්න ඕන. දැන් මෙතනදී ඔයගොල්ලෝ දකිනවා මම කිරි එකතු කරද්දී අර මම ගන්න කියලා අර ලිස්ට් එකේ තිබුත්ට ප්‍රමාණයම එකතු කළේ නැහැ. මම චුට්ටක් ඉතුරු කරගත්තා. ඔයාලට ඒක පොඩ්ඩක් පස්සේ තේරෙයි මොකටද මම මේ කිරි ටිකක් එකතු කරගත්තේ කියලා. ඒ අතරේ ඔයගොල්ලෝ දකින්නේ මේ බබාලා මෆින් ට්‍රේ එක ලෑස්ටි කරන හැටි.
දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ අපේ අර අනික් මිශ්‍රණය නේද බැටර් එක මිශ්‍ර කරගත්ත බැටර් එක විනාඩි 30ක් විතර පැත්තකින් තියලා තියන්න කියලා. ඒකට හේතුව මම කියන්නම්. මොකද අපි ගත්තේ රුලන්, නිකම්ම නිකන් රුලන් ගත්තේ. ඒක ටික වෙලාවක් දියරේක බස්සලා තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඒක හොඳට වතුර ටික උරාගෙන ටිකක් ඝන වෙන්න බලනවා මිශ්‍රණය. ඉතින් පැය භාගයක් යනකොට මේ මිශ්‍රණය ටිකක් ඝන වෙලා තිබුණොත් ඔයාලට පුළුවන් අර මං ඉතුරු කරගන්න කිව්ව කිරි චුට්ට පොඩ පොඩ දාලා මේක අර සාමාන්‍ය කේක් බැටර් එකක් ගන්නට අරගන්න. දැන් මගේ නම් එහෙම අවශ්‍ය උනේ නැහැ. මොකද මිශ්‍රණය ඝන උනේ නැහැ. මම ඇති තරමට කිරි දාලා තිබුණ නිසා ඒකට මම කජු කෑලි ටික අර හීනියට කපාගත්ත කජු කෑලි ටික එකතු කරලා මිශ්‍ර කළා. දැන් මං මේ මෆින් මේ ට්‍රේ එකට මේ බැටර් එක දාලා මම පොඩි පොඩි මෆින් තමයි හදන්නේ. චූටියට වැඩි උසට ගන්නෙ නැහැ. මම මෆින් ටික මේ විදියට පුළුස්ස ගත්තා. සාමාන්‍ය කේක් පුච්චන උෂ්ණත්වයේම පැය භාගයක් විතර තිබ්බනම් ප්‍රමාණවත්. දැන් මම මේකේ කොළ ටික කැඩුවා. කඩලා මං උඩින් අපේ ගෙදර මම හෝම්මේඩ්, ඒ කියන්නේ මම හදපු චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. මම ඒක උඩින් ගාලා දුන්නා. එතකොට තව ටිකක් රස නිසා ඉතින් මේක හොඳයි. ඇත්තටම ගෙදර හැමෝටම හොඳයි. විශේෂයෙන් ඉතින් චූටි අයට ස්නැක් ටයිම් එකට මේ වගේ දෙයක් අපිට ට්‍රයි කරන්න පුළුවන්. ඔයාලට කර්ඩ් වෙනුවට බිත්තර උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ පස්වෙනි රෙසිපි එක තමයි ඔයාලා මේ දකින්නේ. බත් වලින් පිට්සා එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ දවල් කෑමට උයලා ඉතුරු වෙච්ච සුදු බත් ටික. මම ඒකෙන් තමයි මේක රෑ කෑමට දුලි බබාට හදන්නේ. මම ඒකට මේ විදියට හීනියට කපාගත්ත කොටු කොළ ටිකක් එකතු කරනවා. එතකොට තව ටිකක් ගුණය වැඩි කරගන්න පුළුවන්නේ. ඊට පස්සේ බිත්තරයක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට කවලම් කරනවා. මේකට ලුණු සහ ගම්මිරිසුත් එකතු වෙන්න ඕන. වයස අනුව මේ දේවල් කරගන්න ඕගොල්ලෝ. මේක ගෙදර හැමෝටම සුදුසුයි මේ රෙසිපි. ඇත්තටම පොඩි බබෙක්ට විතරක් නෙවෙයි. දැන් මෙහෙම හොඳට කලවම් කරන්න. කලවම් කරද්දී ඕගොල්ලෝ මතකෙ තියෙන්න ඕන මේ බත් ටික හොඳට ඇලෙන ස්වභාවයෙන් තියෙන්න ඕන. යම් වෙලාවක ඔයාලා බත් ටිකක් මේකට පාවිච්චි කරනවා නම් ඒකට එක බිත්තරයක් දැම්මහම නිකන් මදි වගේ නං ඇලෙන සුළු ගතිය නිකන් මදි නිකන් කඩා හැලෙන ගතිය වැඩි වගේ නම් ඔයාලා බිත්තර දෙකක් එකතු කරගන්න. ඒක ඔයගොල්ලෝ ගන්න ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් මට එක බිත්තරයක් ඒ මං ගත්ත බත් ටිකට සෑහුණා. හොඳට ඇලෙන්න ඕන වෙනවා කියන්නේ මොකද? දැන් අපි මේ පෑන් එකට තෙල් ටිකක් ගාලා අපි අර ඒ බත් මිශ්‍රණය හොඳට එකට එකතු කරලා රොටියක් වගේ හදාගන්න තමයි යන්නේ. ඇත්තට මේකේ අරමුණ තමයි අර පීසා බේස් එක, අර අපි පාන් වලින් හදාගන්න පාන් පිටි වලින් හදාගන්න පීසා බේස් එක දැන් අපි බතුයි බිත්තරයි පාවිච්චි කළා තමයි හදන්න යන්නේ. ඉතින් ඒකට හොඳට ඇලෙන විදියට බිත්තර ටික තිබුණා නම් ඒ මිශ්‍රණය තිබුණා නම් හොඳයි. නැත්නම් ඒක අපිට එහා මෙහා පෙරලනකොට කැඩෙන්න බලනවා හොඳට ඇලිලා තිබුණ නැත්නම්. දැන් උගලන්ට පේනවනේ මම මේහා පැත්ත හරවපු රොටිය, බත් රොටිය. ඉතින් හොඳට හිටිනවා මේ විදියට. දැන් ඔයාලට පුළුවන් සාමාන්‍ය පීට්සා එකකට දාගන්න විදියට තක්කාලි සෝස් ටිකක් දාලා, මම කැරටුයි මාළු ටිකකුයි තමයි මේ දාන්නේ, ලුණු ගම්මිරිසුත් දාලා. ඊළඟට කැමති නම් ඔයාලට තව ඕන දෙයක් මේකට දාගන්න පුළුවන්. මම මේකට තව මංගාව තිබුණ නිසා තයි, මොරිගානෝ වගේ ඉතාලියන් ස්පයිසස් ටිකටකුත් ඇඩ් කළා. ඒක අත්‍යවශ්‍ය නැහැ, හැමෝට මේවා නැහැනේ. තියෙන දේවල් වලින් ඕගොල්ලෝ කරගන්න. අවසානයේ මොසරැලා චීස්, හරි ගෙදර තියෙන ඕනම චීස් එකක් පොඩ්ඩක් උඩින් කඩලා ලස්සනට රස වෙන්න දාගන්න. ඔච්චරයි තියෙන්නේ. දැන් මම මේ පීට්සා එක නිවුනට පස්සේ බබාට මේ විදියට කපලා දෙනවා. ඉතින් මේක ගොඩාක් අපේ ලොකු බබාලත් හරිම ආස දෙයක්. ඉතින් මං අරගත්ත බත් ප්‍රමාණයෙන් ඔගොල්ලෝ දැක්කා නිකම් පොඩි අර සාමාන්‍ය මිලිලීටර් 500 කර්ඩ් කප් එකක තමයි මං දැක්කේ. මං දැන් මේ බත් ටික තිබුණේ ඒ ප්‍රමාණයෙන් හැදුවාම අර මං පෙන්නුවා වගේ පීසා දෙකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්නෝ තමයි අපි බත් පීට්සා හැදුවේ. දැන් රෙසිපි එක නම් හරීම ලේසි රෙසිපි එකක්. හබල පෙති වලින් වැලි තලප වගේ හදාගන්න හැටි. ඉතින් මේ අරන් තියෙන රතු හබල පෙති හොඳට හෝදලා වතුර ටිකක් වෙලා පෙඟෙන්න තියලා හොඳට වතුර මිරිකලා අරන් තියෙන්නේ. ඒ ගත්ත හබල පෙති ප්‍රමාණයට චුට්ටක් අඩු වෙන්න තමයි පොල් අරගෙන මම තියෙන්නේ. දැන් මේ ටික හොඳට කවලම් කරගන්නවා මුලින්ම.
ඉතින් මේව හරිම සරල රෙසිපි නමුත් අලුත් අම්මලාට මේ අදහස් එකපාරට ඔළුවට එන්නේ නැහනේ. ඒ නිසා තමයි මම මේ වගේ සරලේවත් මේ වීඩියෝ එක ඇතුළට දැම්මේ. මොකද සමහර වෙලාවට අපි බලාගෙන ඉන්නවා හිතනවා මොනවද දැන් මේ වෙලාවට හදලා දෙන්නේ කියලා. ඉතින් මේක ස්නැක් ටයිම් එකට විනාඩි කිහිපකින් හදා ගන්න පුළුවන් කෑමක්. ඉතින් ඊළඟට මම මේ කතා කරන අතරේ ඔයගොල්ලෝ දැක්ක මම මේ භාජනයට හකුරු ටිකක් දාලා දියවෙන්න ඇරලා තව වතුර පොඩ්ඩකුත් දාලා මේක උකු පැණියක් වගේ හදා ගන්නවා. ඒකට මම කරදමුංගු ඇටයකුත් දානවා. ඒක පුංචාට අර ආමාශයේ ප්‍රශ්න වලටත් හොඳයි. ඉතින් කරදමුංගු වගේ එකක් ඇඩ් කරාට කමක් නැහැ. පුළුවන් නම් ඔයගොල්ලෝ මේ වගේ ඇටය වගේ දාන්නේ නැතුව ඒක ඇතුලේ තියෙන අර පුංචි පුංචි කළු පාට ඇට ටික කුඩු කරලා කුඩු විදියට දාන්න. එතකොට ඒකත් ඇත්තට හොඳට කැවෙනවානේ දරුවන්ට. ඊට පස්සේ පැණියක හොඳට උකුවට ගන්න. මේකෙදි වතුර වගේ ගන්න එපා පැණිය. මොකද හබල පෙති දැන් මේවා කිසි එකක් අර අපි පිට්ටු දම්බනවා වගේ තැම්බිලා නැහැනේ. මේ නිකම්ම හබල පෙති තියෙන එක හොඳට ඇලිලා හිටින්න නම් අපි වැලිතරපහ වගේ හදද්දි පැණියක උකු වෙන්න ඕන. ඒ නිසා හොඳට උකුවට අරගෙන ඒකට තමයි අර පොල් සහ හබල පෙති මිශ්‍රණය දාලා කවලම් කරන්නේ. රස අණු ඔගොල්ලෝ ලුණු දාගන්න. දැන් ඔන්න මම මේ ටික උයාගෙන ඉවරයි. දැන් මම පිඟානක මේක හොඳට මෙම තද කරලා හදා ගන්නවා, ෆ්ලැට් කර ගන්නවා. ඊට පස්සේ කෑලි කපා ගන්න පුළුවන්. නිවෙනකන් තියා ගන්න. නිවෙනකොට මේක හොඳට හයි වෙනවා. ඉතින් මේ රෙසිපි එකේ හකුරු වලින් දරුවන්ගේ බරට හොඳ බලපෑමක් ඇති කරනවා. හොඳ තත්ත්වයේ හකුරු අරගන්න බලන්න. හබලිපතිත් එහෙමයි, පොලුත් ඒ වගේ මේ දේ පිරිච්ච කෑම. ඉතින් මේ වගේ දේවල් ස්නැක් ටයිම් එකට හොඳයි. අවුරුද්දට වැඩිදි බබාලට තමයි හොඳ. මොකද හකුරු වගේ දේවල් පැන් රස වැඩි නිසා. වගේම කලින් රෙසිපි වලත් බීට්‍රූට්, රුලාං මේ හැම දෙයින්ම දරුවන්ගේ බර වැඩි කරගන්න පුළුවන්. හරි ප්‍රමාණයක් දරුවට කවා ගන්න පුළුවන් නම්. ඉතින් හැම තිස්සෙම මේ බර වැඩි කරගන්නේම බර වැඩි කරගන්නේම කී කියම හිතන්නත් එපා. ඕනම කෑම එකක් හරි ප්‍රමාණයෙන් දරුවෙක් කනවා නම් එයාගේ බර එහෙම ලොකුවට අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් යමු අපේ අන්තිම රෙසිපි එකට. ඔන්න රසම රස රෙසිපි එකක් තමයි අන්තිමට මම ඔයාලට පෙන්නන්නේ. මේ අරගත්තේ රෝල් ඩෝට් ස්කූප් එකක්. ඒක මම මුලින්ම ග්‍රයින්ඩ් කරගන්නවා. මෙන්න මේ විදියට. හුඟක් පවුඩර් වෙන්න ඕනේ, හුඟක් ෆයින් වෙන්න ඕනේ. සාමාන්‍ය විදියට කුඩු කරගත්තා නම් ඇති. ඊට පස්සේ මම මේකට ස්ටීම් කරගත්ත ලොකු අලගෙඩි දෙකක් මේ විදියට දානවා. මම පොඩි කෑලි කපලා ওই බත්තු එනකොටම තමයි උඩ ස්ටීමර් එකෙන් තියාගෙන මේව තම්බ ගන්න වෙනම කොයි මෙලාවකත් ওই ස්ටීම් කර කර ඉන්නේ නැහැ. බත්තු යද්දි තමයි ওই තම්බ ගන්න දේවල් ස්ටීම් කරගන්නේ. දැන් මේ දාන්නේ සාමාන්‍ය ලොකු කැරට් ඩියක හමාරක් විතර වගේ ග්‍රේට් කරලා. දැන් මේ තියෙන්නේ තම්බගත්ත මාළු. ඒ වෙනුවට ඔයාලට සැමන් හරි මොනවා හරි මේ දවස්වල තියෙන දේක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉන් පස්සේ ඔගලන්ට මේ වගේ ලූණු චුට්ටක් දාගන්නත් පුළුවන්. ලූණු පුංචියට කපන්න බලන්න. හැමතිස්සෙම ලොකු කෑලි දාන්න එපා. මේ හදන කෑමෙදි කෑලි ලොකු වුණාම චුට්ටක් කරදරයි. ඊට පස්සේ මට අමු මිරිස් තිබුණ නැහැ මේ වෙලාවේ, මේක හදන වෙලාවේ. මම මේ මාළු මිරිස් චුට්ටක් තමයි හීනියට කපලා තියෙන්නේ. ඔයගොල්ලෝ අමු මිරිස්, කරපිංච ඒ වගේ දේවල් සාමාන්‍ය කට්ලට් එකක් හදනකොට ඔයගොල්ලෝ දාන්නේ අන්න ඒ දේවල් ටික මේකට එකතු කරගන්න. ලුණු ගම්මිරිස්, අවශ්‍ය නම් කෑලි මිරිස් ඒවා එකතු කරගන්න. එකතු කරගෙන හොඳට මේක අනාගන්න. හොඳට අනාගන්න. හොඳට අර ඇලිලා හිටෙන විදියට එනකන් හොඳට අනාගන්න. දැන් තියෙන්නේ පැතලියට කට්ලට් වගේ හදාගන්න එක. දැන් මම මේක චුට්ටක් මේ පැතලියට හැදුවේ මොකද මේක අපිට ෂැලෝ ෆ්‍රයි. එහෙම නැත්නම් අපිට පෑන් එකකට තෙල් යම් මට්ටමකට දාලා අර දෙපැත්ත දාලා බැඳගන්නයි සූදානම් වෙන්නේ. එතකොට ෆ්ලැට් විදියට මේක හදනවා නම් මේ පෙන්නන විදියට ඒක පහසු වෙනවා. ඉතින් අර රවුම් කට්ලට් වගේ හදාගන්නත් ඔයාලට පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් අද ඔයගලන්ට පෙන්නන්නේ මේ විදියට ෆ්ලැට් විදියට හදලා. ඉතින් අපේ කට්ලට් ටික හදලා ඉවරයි. දැන් මේක බැදගන්නයි තියෙන්නේ. මේක පුංචයට හොඳ ස්නැක් එකක්. ඒ වගේම ඩිනර් ටයිම් එකටත් හොඳයි. සරල විදියට අපි ආහාර ගන්නවා නම් රෑ කෑම හැටියටත්. මොකද අපේ ගෙදර අය රෑ කෑම හැටියට පාන් එක, තව අනිකුත් දේවල් ඔම්ලට් වගේ ඒවත් එක මේ දේ එකතු කරගත්තා රෑ කෑමක් හැටියට. ඉතින් ඔයාලා කැමති ඕනෑම වෙලාවක මේක හරිගස්සගෙන රස විඳින්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් ඔයාලට රෙසිපි 7ක් මම අද අරගෙන ආවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා.
එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ළඟදිම එන්න බලාපොරොත්තු වෙන් මම ඔයගලන්ගෙන් සමු ගන්නවා. හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.